අදිනේදී අපි අධ්‍යාපන අමාත්‍යාංශයට ආවේ පෞගිය වසර 3 කාලයක් පුරා 2019 වර්ෂයේ ඉඳන් ගුණ විශ්වවිද්‍යාලය තුළ සිදු කරන ලබන ශිෂ්‍ය මර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කරන මොකද අපි මේ සම්බන්ධයෙන් අකණ්ඩ අරගලයක් පෞගිය කාලෙම හිටියා. ඒකේ අවසාන ප්‍රතිඵලයේ තිබ්බේ UGC के इसरा विश्वविद्यालय प्रतिपादन को मिश्र सभा इसरा अभी अट्टाल क्रिया मार्ग ने अन्यथा उपवास के पवा वाड़ुना नमूद ये उपवास के पवा भारतीला अवसान दी एक दे संबंध में शिष्य नायक हुए एवं कि शिष्य हो विषय एक दिन एक पर सिरगत करने का दुख रहा इनसा एक अत्यंत में अर्गले दियारु करने में अर्गले नवतन में पाल के खाटी दुख रहा नमूद ये संबंधी सह में मोहतवेदिक में रूण विश्वविद्यालय द्वारा क्रियात्मक मर्दने संबंधी धनवत करण में अद्वि यदि अभी අධ්‍යාපන අමාත්‍යාංශයට ආවේ මර්ධන වාර්තාවකුත් සකසගෙන ලිපිකුත් සකසගෙන ඒක බාර දීලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවක් ලබා ගන්න. අදිනේ නමුත් අධ්‍යාපන ලේකම්වරයා හෝ හමු වීමට අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද හේතුව මේ දවස්වල කොවිඩ් නිසා කියලා ඒ වෙන ඇතුළට කාටවත් යන්න දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් අපි දන්නවා සාමාන්‍ය රටේ තියෙන තත්ත්වයට අනුව ඕනම පුද්ගලයෙක්ට රාජ්‍ය ආයතන වලට යන්න පුළුවන්. දැන් කොවිඩ් නිසා කියලා කොවිඩ් කියලා මේ ප්‍රශ්නේ දෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ ශිෂ්‍යයන්ගේ සස්පෙන් අයින් එකක් හරි මේ මර්ධන නවතන එකක් වෙන්නේ නැහැ. කොවිඩ් තිබ්බත් මොන මගුල තිබ්බත් ඒව ආණ්ඩුව කරනවා. නමුත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියတာ පස්සේ මේ ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න දැනුවත් කරන්න කියတာ පස්සේ ඒ සඳහා අවස්ථාවක් නැහැ. ඒවට අදාළව නම් නිරෝධායන නීති කියයි. ඊට පස්සේ වෙන වෙන සෞඛ්‍ය නීති කියයි. එන රටේ නැති බයිලාවල් කියලා මේ රටේ ආණ්ඩුව. නමුත් අපි දන්නවා සාමාන්‍ය තත්ත්වයේ එහෙම නැහැ. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක විදියකට. ඒ වගේම රට යන්නේ එක විදියකට. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට අදාළව උත්තර දෙන්න හරි ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න මෙරට ආණ්ඩුවට කටයුතු කරන්නේ නැහැ. කොහොමවත් අදිනේදී අපි අරගෙන ආපු ලිපි ලේඛන සියල්ලම අමාත්‍යවරයාට බාර දීම සඳහා අපි බාර දුන්නා. අපි නැවත දිනයකදීම ඉදිරියේදීම තව දින කිහිපයකින් නැවතත් අපි මේ ස්ථානට එනවා. මේ වෙද්දිත් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මේ මොහොතේදී අධ්‍යාපන සම්බන්ධයෙන් ප්‍රශ්න සාකච්ඡා කරන්න මා විශ්වවිද්‍යාල ආරම්භ කරන උදැන් ඉඳන් කියන සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි අවස්ථා ඉල්ලලා තියෙනවා. තාම අපිට ඒ සඳහා හරි අවස්ථාවක් ලබා දෙන්න නැහැ. කොහොමුණත් අවස්ථාව දෙන්නේ නැත්නම් අපිට සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්නේ නැත්නම් අපි මේවට එන්න ලෑස්ති දිනපතා වුණත් ඒ නිසා ඒ ඇඟුම් අපි ආණ්ඩුවට කොහොමද කරනවා. ඒ වගේම රුහුණ විශ්වවිද්‍යාල තුල මේ අත්නොමතක විදිහට පන්තානන් ලබා දීලා ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අවදි කරලා මේ ගෙන යන මර්ධනයට රීව අපි අද ඉඳන් නැවතත් මේ අරගලයේ ඉදිරියට ගන්නවා. මේකා වැඩිවත් වෙනවා කියන කාරණාව පිළිබඳව ආණ්ඩුවට අධ්‍යාපන සම්බන්ධයෙන් බලධාරීන්ට ඒ වගේ විශේෂයෙන්ම අර රුහුණ විශ්වවිද්‍යාලයේ ඉන්න උම්මත්ත උපකුලපති සුජීව අමරසේනට අපි පැහැදිලිව මතක් කරලා තියෙනවා. අපි නැවතත් මේ සඳහා මැදිහත් වෙනවා. මේ වෙනුවෙන් මහපාරේ සටන් කරනවා.